ke සිැනසි channel අදම सब subscribeाइब කண்ட. යි පෝ කාලීන ප්‍රෝෘති වාර්තාකරණය අංකක සැමට කලින් සත්ත්‍ය හරියටම ඔබට කියන සේත උදේසන ප්‍රෘති විකාශය සමගෙන් මම හසිනි රමාශා ප්‍රථමේ නවධහනය පුවත් සිරස්තල වෙත බජට්ට එක හුදෙක්ම නය බකට් එකක් ද ධනබද්ධ ගැන සියමලා පිටියගේ ධනාත්මක ප්‍රතිචාරය ධන බද්ධහෙවත් දේපළ බද්ධ සාමාන්‍ය ජනතමට බලපාන්නේ නැති පව මුදන් රාජ්‍යය අමත්‍යය රංචිත් සේම්බලා පිටිය පවසනවා. ඔහු පවසන්නේ මෙම බද්ධ ඉතා ප්‍රගති ශීලී බහයි. ආර්ථික වශයෙන් අවධානම් සහගත තීන්දු තිරණ ගැනීමට රජයේ කිසිදු සූදානමක් නැති පවයි මුදා රාජයමත්‍ය ශ්‍රහන් සේමසිංහ මෙ අතර පවසන්නේ. තුර මැදලාලත් විශිෂ්ට වසායකින් ඇගේ මේ සම්මාන රාත්‍රිය. ඒයේ මුදල් රාජ්‍ය මාත්‍යය ශිහන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වනා. ඉදිරිියදී ගැනීමට නිය විත ආර්ථිකමය වශයෙන් වැදගත්තුූ තීන්දු තීරණ කහිපයක් පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා අදහස් පල කළ. ී තාම අවසා දවාා ගමන් කල්ලා නෑ විදේශයන ප්‍රතිෝගත කරන අවසානදීයටට ඇනිල්ලදනු අපිට පුළුවන් අවසායකගතාවෙන් පස්සේ. අගේ දෙවනි මාර්රිගයට ගන්න විශ්වාස කරනවා මේ ඔවුන් අවසාන වැන්න ස්ෙල්ල දශයාආද පඳ දෙපාතමේතුව ෆුලි ඩිජිල් ලයි සිස්ටම් එක ක්‍රියාත්මක කරලා ගෙවන්න නැතිය මේ බදුජාලයට අරජෙන මේරනන්නේේ ආර්ථක ශක්තිමත්කවීම සඳහා ඔච්ච රාධාදාෑම ලබාදන්න කටයු කරකි. අනි පත්න්න ප පාච්‍යාපාර ප්‍රතියෝගත කරනය කරලා ඒය තවතුරටත් මේරන්නේ ආර්ථකයට බරක් නොවන මහපා්නාගරය මගෙන් යැපෙන්න්නේ නැති තැන කාගෙන අන්ද වශව වයට කටයතුරික. ටේ ආර්ථිකයක්ත් එක්ක අවදානන් සහකද තිීන්දු ගැනීමේ කිසිද අවකාශයක් අද අපිට නැහැකිෙනෙකත් අපි ඉතාම වග කියීමි කියන්න පෙදා විසිය අතරාව උද්ද අනිවාරයෙන්වා රටේ දන ආර්ථිකය ලම තම. මේ අර ධනබද නැත්නම් දේපල බද පිබඳව. අද මුදල් රාජාමාතය රංජිත් සේමලා පිටිය දැනවාදී ප්‍රතිචාරයක් තැක්වවා. ධනබද මේක දපල බද්දක් මේක ඉතෝජනා වෙලා නවා අයම කකතාවල මේ තම පග සීරි පත්දක් ගේව හැකයාගේ න්න බදක්ට මේ යජ වෙලා නවා දේප බදක් ට අකිරින් පිඳව මේ එකක තම ැඩිය විශේෂය කරලයි කටයතු කරන්නවෙන්න මේකට කිසිහෙත්ම කෙනෙක්ගම සාමාන්‍ය දේපල තමන්ගේ නිව සවාහනය සාමාන්‍ය දේපලක් අයිතිවේ නිනෑ ඉටේ හාගේිය සුවිශාල මත්තම ප ඇැටිය තා පේක්ව දපල පිබඳ තමයි අවධානය යො වෙන්නේ ොහම වනත් මේක මේ ෂනික කර පුලන් දෙයක් නෙවෙ ොෝ විට ඒ යෝධනා වෙලා තින විදිහටම අපිට කාලය ගන්න වේවි දස් සි පහ දක් බොහෝ වගේ මේක අනනිත් වැදගත්දේ මේ බොෝොවිට අයවීම සිද්ධ වෙන්න පලපාල ආයතන වලි මෙං වෙද පෙන් විශේෂෙන් පලත්පාන්න ආයතනවල ආදයම් වැඩුවීම දෙදහස් විසිහතර සඳහපන අයවැෑයට තව ඇත්තේ දින පහළවයි නොුවැම්බ දහතුන් වෙෙනදාට අයවෑ ඉදිරිපත් කිරීමට නීමතයි. මේ අයෑ ගැන අපතබන සටහනක්. සාමාන්‍යෙන් හොදෙක්ම රජයේ ආදායම් වියදම් දක්වෙන ලේඛනයක් බවට අද මෙරට අයවැෑ ඉදිරිපත්කිරීම පත්වතිබෙනවා. ජනතාවගේ පැත්තිෙන් පඩි වැඩිවීම සමාජ ආරක්ෂණයට වෙන් කරන මුදල්සේම බහන්ඩ ිල පිළිබඳව කුමක් ලැබේ විදියන්න දක්වා ජනතාවගේ අපික්ෂාද පටු වීතිබෙනවා. විස්සයි විසිහතර අයවැෑ විසර්ජන පනත්කෙටුම් පත මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා. එයනුව රජයේ වියදම රුපියල් බිලියන තුන්දාස් අටස හැට. ලෙසයි සඳහන්භ ඇත්තේ. මෙම රුපියල් බිලියන තුන්දාස් අටසිය හැටට ආණ්ඩුව ගෙවීමට ඇැති දේශය නෑ සහ එහි පොලිය ඇතු ලත්වනෑ. ඒත් දෙකම එකතුවන විට. ඒකයන්නේ ආණ්ඩුව ගෙවීමට ඇති දේශයනය සහ එහි පොලිය මෙ දෙකම එකතුවන විට ආණඩුවේ වියදම දෙගුණ තෙගුණවීමට නේමිතවතිබෙනවා. විස්සයි විසිහතර විසර්ජන පනත් කෙටුම් පතට අනුව වූ වැඩිම මුදලක් වෙන් කර ඇත්ති අමාත්‍යංශ හතරකටයි. ඒය අමාත්‍යංශ වනුවේ ආරක්ෂක මහජන ආරක්ෂක රාජ්‍ය පරිපාල්නහා, පළත් සබාහා මුදල්, ආර්ථිකස්ථායි කරන හා චාතික ප්‍රතිපත්තියන අමාත්‍යංශයි. මෙ අමාත්‍යංශ හතර සඳහා වෙන් කරඇති මුදල රුපියල් බිලියන දෙදාස් එක සිය හැත්ත හතරක්. රජයේ සමස්ත වියදම වන රුපියල් බිලියන තුන්දාස් අට සිය හැටින් රුපියල් බිලියන දෙදහස් එක සිය හැත්ත හතරක් කියන්නේ සයට පනස් සයක්. අමාත්‍යංශ හතරකට සයට පනස් හයක්වෙන් කරතිබෙනව. රටහ අනාගතය රඳා පවතින්නේ ඒරටේ. අධ්‍යාපනයේ මතයි. විස්සයි විසිහතර විසර්ජන පනත් කෙටුම් පත මගින් අධ්‍යාපනයට පෙන් කර ඇත්තේ රුපියල් බිලියන තුන් සියය විසි හතක් රුපියල් බිලියන තුන් සය විසි හතක් සෞකෙටවෙන් කර ඇත්තේ රුපියල් බිලියන හාරසිය දහයා අඖෂද සඳහාම ගෙවන්ට තියෙන බිල්පත්වල නය ප්‍රමාණය රුපියල් බිලියන හතලිහ පැනල තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙම අයවයේදී රජයේ අපේක්ෂිත ආදායම ගැන සඳහන් වෙනවා ඔය විස්සයි විශෂිතුන අයවයේදදි රා අපේක්ෂිත ආදායමලෙස සඳහන් වූයේ රුපියල් බිලියන තුන්දාස් හරසිය පහළවයි. රපියල් බිලියන තුන්දස් හරසිය පහළවයි. වැදගත්ම කාරණය වන්නේ රජයේ නයගැනීමේ සීමාව. ඔය විස්සයි විසිතුන අයවැයේදී රජයේ නයගැනීමේ සීමාව ලෙස දැක්කුයේ රුපියල් බිලියන හර්දාස් නමසේ හැත්තෑ නවයයි. නමුත්? සාමාන්‍යෙන් රජයේ නයගැනීමේ සීමාව පැවතුනේ රුපියල් බිලියන පන්දාහත් හයදහත් අතර ප්‍රමාණයක්. එය අනුව විස්සයි විසතුන අයවැයේ රජේ නයිගැනීමේ සීමාව රුපියල් බිලියන හාර්දාස් නමසේ හැත්ත නමේ ය නිවැරදිී. නමුත් අද වන විට රුපියල් බිලියන දහතුන්දාාස් නමසය හැත්ත නමයක්. ඒක කියන්න අර රුපියල් බිලියන හාර්දාස් නමසේ හැත්ත නමේ ඒ සීමාව ඉක්මවල නයාරගෙන තියෙනවා. සීීමාවඉක්මවා අරගෙන තියෙන නය ප්‍රමාණය විස්සයි විසතුනට රුපියල් බිලියන නමදාහක් පමණ වෙනවා ඇත්තරම මින් ගම්ම වන්නේ කුමක්ද අයවැය ලේඛනය හුදෙක්ම අද හුදු ලියවිල්ලක් පමණක් බවයි අයවයෙන් කියන රජයේ ආදායම හෝ වියදම යථාර්ථයක් නෙවෙයි කියලායි අපේක්ෂිත ආදායම ලැබෙන්න්නේ නැති අතර රජයේ වියදම වගේ තුන් හතර ගුණාකන් නය ලබාගන්න බව ඉතාම පැහැදිලි මේ අනුව මේ එන්න හදන්නෙ තුොදෙක්ම නාය අයවැෑයක් දැන් ඇටටම රටට අවශ්‍ය වන්නේ නිෂ්පාදන ආර්ථිකයකට පද නම දමන අයවැයක් එහෙත් මේ විසර්ජන පනත් කෙටුම් පත තුළ තවත් නය අයවයක් මනක ඇති බව කිබයුතුයි. එසේම දැන් මේ ගහන්ට ඉතිරිවෙලා තියෙන්නේ බලුබද්ද ඇඟ බද්ද සෙරප්පු පද්ද මල පහබද්ද වගේ බදු විතරයි. එන අයවැයේදී දනබද්දකුත්ගේන්ට සූදානම් වෙන බවතමයි වාර්තාාවන්නේ. පුංචීඩමකුයි ගේකුයි කාර්කකුයි හැරෙන්ට අනිත් සියලුම වත්කම් වලට ඒ බද්ද ගහන්ට සූදානම් වෙන බව වාර්තාාවනවා. ඒ කියන්නේ ජනතාවගේ අන්තිම லேබந்துුවත් உராබට சூදානம் අයවැයක්ද මේ ඉදිරිපත් කරන්ට හදන්න केන ප්‍රශ්නය අද ජනතාවහයේ තිබෙන. ියදමක් දරල තමයි ඕක ඉදිරිපත් කරන්නන්නේ ඒ සලි ටික් අපේ මාජනතා වෙනුවෙන් වියදන් කරවන ඒක වැඩිය හොඳයි කියල ම ත ඇතරු බොරු වැඩ තවදුරටත් කර එක තේරුමක් නෑහ මේ රජය විසින්ර බොරු වැඩ හැම සැරේම නික ස්බෙන්දුන් දේවල් කොල්ලා හිටපු නිසා මේ අවුරදු පත්තා එකතැන රටති ජ පපෝසල්හ ලන්න ව අපිට වැඩකුත්නේ ගරන්න කොමතති මනං හෝමතතා එකෙටත් චන් දෙන්න අන්නෙත් නෑ දෙන්න ඉතාගෙනත් නෑ දේරනවා නෑමට ලාදිනද පෙන්න්න බඩු දෙයක්ග අදගෙන එකයි කතා කලන්න ඇය කරන්නට දේශපලය කරන්නනතු සංක්‍යලක ඉතරයි අයවත් ේවාමෝටම කියියම ඇමෝගේම හන්නක එකමදේවෙන්න මුන් දේශපාලත් නිය කාපාලු පටම කන්න ඇල්ලයින් බොරෝටඉති ඇමත අයියගේලිවල බොරු සංකලානයලය ඉදුපත් කලිල් උන් පටේ මනිසම ගොනා කර අතත් තව බදුගාන බදුගාන මනිස් තව හිර වෙන ඇේ වැයවේ අන්ුතුන් මෙල රට ෑ ස තව හට හැදුව වන අරක් ේකර ේදය කරා කියන කවදාවත් කරන යක් හද ක න් මන හරන් යව දන් කල හ ට හම ම ති රැවටනය කනේ මං හිතන්නන්නේ ලොකදයක්ක් වවෙයි කියලලා වදවගේ මිනිසුට මාරුව ජිත්ත මයි වන්නේ. ුරාපදු ලපත්‍ර ක්‍රමය වෙනස්කිරීමට මෙවන් විට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එයනුව ඉදිරනයිති සුරාපදුු බලපත්‍ර ගාස්තු ංශෝධනය කරන බවයි සුරාපදු අධ්‍යක්ෂ කපිල කුමාර සිංහ ප්‍රකාශ කළේ මිල ඉහලයා ම හම්ුවේ සුරාබදු අදායම පහළ ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කලා. අවිධිමත් සුරාබදු බලපට්‍ර පිහිටීම නිවර දිකිරීම සඳහත් නව සුරාබදු බලපට්‍ර ට්‍රමේන් යෝජනා කොට තිබෙනවා. සංචාරකින් සඳහස්සේවා සපයනු ලබන්න වූ. ආය එතන සඳහ සුරාබදු බලපට්‍ර ලබාදීම බිදිිමත් කිරීීම කටයුතු ේතුරින් ක්‍රියාත්ම රීමට අපේක්ෂතයි. අතරම සමහර සුරාබදු බලපට්‍ර සම්බන්ධයෙන් දැනටමත් පනවා ඇති අික බලපට්‍ර ගාස්තුව ඩ රීමටත් නිෂ්පාදන බලපට්‍ර ඇතුළුව සමහර තමත් වැඩ ඉල්ල මක් සහිත බලපට්‍ර සබන්ධයෙන් වැඩ පට ග ස්තුවත්. ය කිරීමත් තුලින් ප්‍රජයට වැඩි ආදායමක් උපදවා ගැනීමටත් ඒ වගේ මෙම කර්මාන්තය නිස ලෙස න්‍යාමණය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. සුරාබදු බලපට්‍ර ලත් ස්ථාන සඳහා කරන සුරබදු බලපට්‍ර ගාස්තු ඉහළ දැීමත් සමගම අපේ උත්සාහය දෙදහස් විසිහතරවර්ෂය ආරම්භයේ සිට මේ නව බලපට්‍ර ක්‍රමය මේරට තුළ ක්‍රියාත්මක කරන්න පසුගේ වසරවලට අදාලව සලකා බලන විට මේ වසරේ මත් පැන් පරිභෝජනය යම් අඩුවීමක් සිදුවී තිබෙනවා මේ වස රගවන විට අපේ අපේක්ෂි ආදායම රොපියල් බිලියන එකසය අසුවත් එකසිේ අසූ පහත් පමණ වෙනවා මුල් ඉලක්කය වනේ වසර ආරම්භේදී බිලියන දෙසේ දා හතක් ඒ ඉලක්කයට යාම දුෂ්කරව පවතිනොමේ තත්ත්ව යටතේ අපි අපේක්ෂා කරනවා සයට අසුවකට වැඩි ලක්කයක් කරා යන්නට නීත්‍යනුකූල මත් පැන් සම්බන්ධයෙන් කණ්ඩව දිගින්දිකට බද වැඩකිරීමත් නි්පාදන පිරි. ඒහලයාමන් නිසා ඒ හන්්ඩවල සිල්ලර මිලේ වැඩවීමක් ඇතිවී තිබෙන. මේ තත්ව ඇතුවල නීති විරෝධීමමත් පැන් වලට සහ විශේෂම නීති විරෝධී මද්‍රව්‍ය වලට ගලින් ඇදී යාම වර්තමානය දැකය හකිව තිබෙන. නීත්‍යනු කූල මත් පැන් හෝ දුම්වැටිවල මිලාඩුවීම සම්බන්ධයෙන් ගරෝකතනයක් කිරීමට දැන්ම හැකියාවක් නැහ. රාජ්‍ය ආදායමටෙහින් සිදුවිය හකි බලපෑම සම්බන්ධයෙන් නිසිලෙස අධ්‍යේනයක් කිරීමෙන් පසුවයි වැනි තීරණයකට යුත්තේ. автоматически punimමј oberte subbitas.